අයිබෝවන් සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා රේඩියෝ එක ඩොට් එල්කේ වගේම Facebook හරහා එකතු වෙලා ඉන්න හැම මිතුරන් හැමදාටම පත්‍ර පිටුව ආරම්භ කරන්නයි සූදානම් වන්නේ ප්‍රධාන ශිෂ්‍ය පාඨය අද සෑම ජාතික පුවත්පතකම වාර්තා කරන මේ ආකාරයෙන් මම පුවත්පතර මුලින්ම අවධානය යොමු කරන්න සූදානම් වන්නේ එවන්ගාඩ් සුද්ධ කරන්න ගිහින් මාරපනට ඇමතිකම නැති වෙයි මේ පිළිබඳව අනිත් පුවත්පත් වාර්තා කරන්නත් මේ ආකාරයෙන් දිවෙන පුවත්පතර අවධානය යොමු කරද්දී ප්‍රධාන ශිෂ්‍ය පාඨය වන්නේ රජය රැක ගැනීමට ඇමති ධූරයෙන් යනවා මාරපන අස්වේ සිරිමන්ත රත්නසේකර වාර්තා කරනවා එවන්ගාඩ් සමාගම සම්බන්ධයෙන් කරන පරීක්ෂණ වලට සහාය දීම සඳහා අමාරුවෙන් ගොඩනගාගත් රජයේ අපහසුතාවයට පත් නොකර රැක ගැනීම සඳහා තමාසිය ඇමති ධූරයෙන් ඉල්ලා අසූ බව නීතිය සාමියහා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ ඇමති තිලක් මාරපණ මහතා ඊයේ සඳහන් කළ බව වාර්තා වෙනවා. ඒත් එක්කම අද පුවත්පත අවධානය යොමු කරන්න සූදානම කැබිනට් මණ්ඩලයේදී එවන්ගාඩ් පුපුරයි එවන්ගාඩ් පිළිබඳව පරීක්ෂණ සමාලෝචනයට ජනාධිපතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ කමිටුවක් තිලක් මාරපණ අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වෙයි ජනපති අස්වීම බාර ගැනීමේ පිළිබඳවයි අද පුවත්පත වාර්තා කරන්නේ. එතකම ලංකාදීප පුවත්පත අවධානය යොමු කරද්දී ප්‍රධාන ශිෂ්‍ය පාඨය සඳහන් වන්නේ මාරපණ අස්වෙයි රජයේ රජයත් පක්ෂයත් රැක ගන්නගත් තීරණයක් ආරියරත්න රණබාහු වාර්තා කරනවා මේ කාරණාව නීති හා සාමය පිළිබඳව බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා අමාත්‍ය තිලක් මාරපණ මහතාසිය අමාත්‍ය ධූරයෙන් ඊයේ ඉල්ලා අස්විය එවන්ගාඩ් සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරන පරීක්ෂණ වලට බාධාවක් නොවන ලෙස රජය සහ තම පක්ෂය ආරක්ෂා කර ගැනීමේ දැඩි උමනාවක් මත තමාගේම තීරණයකත් බව තිලක් මාරපණ මහතා ඊ පෙරෝරුවේ කළ සාකච්ඡාවේදී ප්‍රකාශ කළ බව තමයි සඳහන් වන්නේ. මෙලකට අපි අතුරු සිරස්තර වලටත් අවධානය යොමු කරන්න සූදානම් වන්නේ අවසන් ගෞරව දක්වන්න මාපිරිස් ආදාහනීය පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව අනිද්දා සුරාසල් මස් කඩ නැ ඩයනා උද්‍යංගනී වාර්තා කරනවා මේ ආකාරයෙන් සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ කැදවුම්කරු කෝට්ටේ ශ්‍රී නාග විහාරාධිපති අපත්වී වදාළ මාදුරුවාවේ සෝභිත හිමියන්ගේ දේහය ඊයේ උදේ කෝට්ටේ නාග විහාරස්ථානයට වැඩම කරනු ලැබීමෙන් පසුව අවසන් ගෞරව දැක්වීම සඳහා විහාරස්ථානයේ ධර්මශාලාවේ තැන්පත් කිරිණි සිංගප්පූරුවේ මවුන්ට් එලිසබෙත් රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටි අපවත් වූ මාදුරුවාවේ සෝභිත හිමියන්ගේ දේහය පෙරේදා රාත්‍රී 9:30ට පමණ ගුවන් මගින් මෙරට වැඩමුණු ලැබුව අතර ඉන්පසුව ඊයේ උදෑසන වනතුරු බොරැල්ල මල්ශාලාවක තැන්පත් කර තිබූ ආකාරය තමයි සඳහන් වන්නේ. ඒත් එක්කම තවත් අතුරු සිරස්තලයක් සඳහන් වෙනවා මාරපණ අසුනේ අගමැතිගේ ස්ථාවරය පිළිගෙන මන්ජුල මිහික වීරරත්න වාර්තා කරනවා. එවන්ගාඩ් සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය පදනම් කරගෙන යහපාලන රජයේ අර්බුදයකට ලක්වීම වළක්වා ගැනීම සඳහා නීති හා සාමය හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය ධූරයෙන් ඉවත් වීමට තීරණය කළ බව තිලක් මාරපණ මහතා තමාට දැනුම් දුන්නේ අග්‍රාමාත්‍යනායක වික්‍රමසිංහ මහතා ඊයේ ප්‍රකාශ කළ බව තමයි සඳහන් වන්නේ. විශේෂ කැබිනට් රැස්වීමේ උණුසුමක් එවන්ගාඩ් ගැන සිකුරාදා වන විට තීන්දුවක් ජනපති ප්‍රකාශ කරනවා අජන්ත කුමාර අකලකඩ ලියනවා මේ ආකාරයෙන් එවන්ගාඩ් සිද්ධිය සම්බන්ධයෙන් තමා අගමැතිවරයාද සමග සාකච්ඡා කර ලබන සිකුරාදා වන විට තීන්දුවක් ගන්න බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ පැවති විශේෂ කැබිනට් රැස්වීමේදී ප්‍රකාශ කළ බව තමයි සඳහන් වෙන්නේ. මෙලකට අපි සූදානම් අතුරු සිරස්තල වලට අවධානය යොමු කරන්නට අද පුවත්පතේ සඳහන් වෙනවා කාරණා කීපයක් මේ ආකාරයෙන් මාරපණ අමාත්‍ය ධූරයෙන් ඉවත් කළා කියා ප්‍රශ්නයට විසඳුම් ලැබෙන්නේ නැහැ. ජනතා විමුක්ති පෙරමුණ කළ ප්‍රකාශය සමයතේ සඳහන් වන්නේ ඇත්ත කතා කිරීම නිසා තිලක් මාරපණ හංස පුට්ටු ආණ්ඩුවේ බිලි පූජා වුණා. පියතුරු හෙළවරුමේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී උදේ ගම්මන්පිල මහතා කළ ප්‍රකාශය සඳහන් වෙනවා. සෝභිත හිමියන්ගේ ශ්‍රී දේහයට අවසන් ගෞරව දැක්වීම ගිහි පැවිදි දහස් ගණනින් එක් වෙති ඡායාරූපයක් සමග විසේ වාර්තා කරනවා. නව හැඳුනුම්පත් අංකයේ ඉලක්කම් 12ක් ශමිල පෙරේරා මෙසේ ලියනවා ඉලක්කම් 9කින් හා ඉංග්‍රීසි V අක්ෂරයෙන් යුතු පැරණි හැඳුනුම්පත් අංකයේ වෙනුවට V අක්ෂරය නොමැතිව ඉලක්කම් 12කින් පමණක් යුතු නව හැඳුනුම්පත් අංකයක් හඳුන්වා දීමට පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව තීරණයක් ගෙන ඇති බවත් සඳහන් වෙනවා. එතෙක්ම අපි සූදානම් වෙනවා ඊළඟට දිවෙන පුවත්පතේ අතුරු ශිෂ්‍ය පාඨවලට අවධානය යොමු කරන්නට සඳහන් වන්නේ මේ ආකාරයෙන් අවංකකම නිසා මාරපණ ඇත්ත කිව්වා. හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා කළ ප්‍රකාශය සඳහන් වෙනවා ඇත්තම කිව්වා නම් ඉල්ලාසුනේ යනු කුමාර දිසනායක මහතා ප්‍රශ්න කරනවා. ත්‍රස්තවාදීන් එළියට එද්දී යුද්ධය අවසන් කළ අයට හිරගෙවල් සූදානම් වෙනවා. විවල් වීරවංශ මහතා සඳහන් කරනවා නාගදීප නම වෙනස් කිරීමට උතුරු සභාවෙන් යෝජනාවක්. චතුරු පමුණුව ලියනවා මේ ආකාරයෙන් නාගදීප යන නාමය විනාශ කර එය නයිනාති උලෙස නම් කිරීමට ගැසට් නිවේදනයක් පළ කළ යුතු බවට වූ යෝජනාවක් උතුරු පළාත් සභාව සම්මත කරගෙන ඇති බව සඳහන් වෙනවා. උතුරු පළාත් සභාවේ සභාපති සීවීකේ සිවඥානම් විසින් මෙම යෝජනාව ඉදිරිපත් කර ඇති බව තමයි සඳහන් වන්නේ. මෙම නාමය විනාශ කිරීමට ජනාධිපතිවරයා මෙන්ම පළාත් පාලන ඇමතිවරයාද ක්‍රියා කළ යුතු බව එම යෝජනාවේ වැඩිදුරටත් සඳහන් වන බව තමයි සඳහන් වෙන්නේ.
එතෙක්ම අපි සූදානම් වෙනවා මෞබිව පොත්පතේ අතුරු ශිෂ්‍ය පාඨ වලට අවධානය යොමු කරන්නට. ශිෂ්‍ය පාඨ කීපයක් සඳහන් වෙනවා මේ ආකාරයෙන්. සෝබිත හිමි ආදාහන කමිටුව අස්සෙන් මාර්පණ රැකගන්න වජිර සටනක මම අස්සුණා. ඒත් ඇවන්ගාඩ් නිවරදී. දිලංක ගුණතිලක වාර්තා කරනවා ඇවන්ගාඩ් සමාගමේ සියලු ගඳුන් නිත්‍යානුකූලව සිදු වුණද තමාමින් පසු කිසිදු අවස්ථාවක ඇවන්ගාඩ් සමාගම වෙනුවෙන් අධිකරණයේ පෙනී නොසිටින බව සඳහන් කරනවා. විජේදාසගේ ඇමතිකම මාරු වෙන ලකුණු තිලංක ගුණතිලක වාර්තා කරන්නේ ඇවන්ගාඩ් සිද්ධිය පිළිබඳව බරපතල ලෙස චෝදනා එල්ලවන අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතාටත් තවදුරටත් තමාගේ අමාත්‍යංශයේ කටයුතු කිරීමට ඉඩ ලැබේද නොලැබේද කියා ප්‍රශ්නයක් මතුවෙනවා. මේ විට සාකච්ඡා මට්ටමේ පවතින ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ඇතුළු පිරිස ඒ අමාත්‍යංශ වෙනස් කිරීමට ඉදිරියේදී එය වෙනස් වේද නැත්නම් මෙසේ පවතීද කියා අවධානයෙන් සිටිනවා. එතෙක්ම තවත් අතුරු ශිෂ්‍ය පාඨය සඳහන් වන්නේ ඒකබද්ද විපක්ෂීය අමාත්‍යංශ 47ක් අධීක්ෂණයට සැරසෙයි. ඩබ්ලිව් කේ ප්‍රසාද් මංජු වාර්තා කරනවා අමාත්‍යංශ 47ක් අධීක්ෂණය කිරීම සඳහා තමන් කැමති අමාත්‍යංශ හා කැමති විෂයන් පිළිබඳව මේ සතිය ඇතුළතදී දැනුම් දෙන ලෙස ඒකබද්ද විපක්ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කරනවා. එක මන්ත්‍රීවරයෙකුට අමාත්‍යංශ 3ක් සඳහා නම් ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබා දී ඇති බව තමයි සඳහන් වෙන්නේ. විශේෂ කැබිනට් රැසීමේදී රාජිතගේ කතාව දක්ුණේ ප්‍රබල ඇමති කෙනෙකු පටිගත කරලා මේ පිළිබඳව සඳහන් වෙනවා. බලුකූඩුවක රඳවා සිටි මහලු පියා වැඩිහිටි නිවාසයකදී මියයයි කියන ප්‍රවෘත්තියත් මෙසේම ඔබියුම් පොත්පත වාර්තා කරනවා. එතෙක්ම අපි සූදානම් වෙනවා ඇතුළු පිටුවලට අවධානය යොමු කරන්නට. දිවුණු පොත්පතේ ශිෂ්‍ය පාඨයක් කීපයක් සඳහන් වෙනවා. ප්‍රධාන ශිෂ්‍ය පාඨයට අමතරව සඳහන් කරපු කාරණා මෙසේ වාර්තා වෙනවා. අවංකකම නිසා මාරපණ ඇත්ත කිව්වා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කළ ප්‍රකාශය නෝමන් පලිය වඩන මෙසේ වාර්තා කරනවා. නීතිය සහ සාමය පිළිබඳව හිටපු ඇමති තිලක් මාරපණ මහතා අවංකකම නිසා ඇත්ත කිව්වා හිටපු ජනාධිපති කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කරනවා. තිලක් මාරපණ මහතා හිතට එකව කතා කළ නිසා ඇවන්ගාඩ් සම්බන්ධව ඔහු කළ ප්‍රකාශය ආන්දෝලනය කර තුරු දුන් බව සඳහන් වෙනවා. මාරපණ මහතා හොඳ මහත්මයෙක් අවංක චරිතයක් සමහර විට මේව ප්‍රකාශය සම්බන්ධව ඔහුට ඉල්ලාස්වන්නට කියා දැනුම් දුන්නා දැයි අපට සැක සහිත බව තමයි මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කරන්නේ. ඇත්තම කිව්වා නම් ඉල්ලාසුනේයි අනු කුමාර දිසානායක මහතා ප්‍රශ්න කරනවා. අජිත් අලහකෝන් මෙසේ ලියනවා ඇවන්ගාඩ් ගැන තමන් කළේ සත්‍ය ප්‍රකාශයක් බව පුන පුනා පවසන තිලක් මාරපණ මහතා ඒ සත්‍යයක් නම් ඇමති ධූරෙන් ඉල්ලාසුනේ මන්දේ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනු කුමාර දිසානායක මහතා ප්‍රශ්න කරනවා. කෙසේ නමුත් තිලක් මාරපණ මහතා ඉල්ලාසුනේ මන්ද කියා හැමෝටම ප්‍රශ්නයක් තියෙනවා. චෝදනාවකුත් තිබුණා මෙහෙම යෝජනාවක් කරාද කියා. කෙසේ නමුත් මේ වන විට ඉල්ලාස්වීම ජනාධිපතිවරයා විසින් බාරගෙන ඇති බව තමයි සඳහන් වන්නේ. ත්‍රස්තවාදීන් එළියට එද්දී යුද්ධය අවසන් කළ අයට හිරගෙවල් සූදානම් වෙනවා. විමල් වීරවංශ මහතා කළ ප්‍රකාශය මෙසේ වාර්තා කරන මధుර ප්‍රියංජිත් ඉතිහාසයේ පළමු වතාවට අධිකරණයේ නියෝගයක් ගෙන මේ රටේ රහස් පොලිසිය හමුදා කඳවුරක් පරික්ෂා කළා. ඒ ගිරිතලේ හමුදා කඳවුර ප්‍රගිත් එක්නලිගොඩ ඝාතනය කළ තොරතුරු සොයන්න ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා මෙසේ පැවසුවේ පසුගිය දා පස්වරුවේ මීපේ සිරිසේන රාජපක්ෂ අනුස්මරණ ප්‍රජා ශාලාවේ පැවති ජන හමුවකදී බව තමයි සඳහන් වන්නේ. ඒ මත වැඩිදුරටත් මෙසේ සඳහන් කරනවා. හෝමාගම අධිකරණයෙන් රහස් පොලිසිය නියෝගයක් ගන්නවා ගිරිතලේ කඳවුර පරික්ෂා කරන්නට. කොටියව ඉවර කරපු හමුදා නායකයෝ ඇතුළට දාන්න මග හදනවා. දීපාලි උත්සවයට කලින් කොටි 62ක් නිදහස් කරනවා. ඒ පළමුවැනි වටය ඊළඟට තවත් ලොට් එකක් දානවා. ඒ දෙවැනි වටය රවිජාජ් මැරුවා කියා චෝදනාව තියෙන අය ඇතුළට දානවා. යුද්ධේ ඉවර කරපු මිනිසුන්ට හිරගෙවල් පිළියෙල කරනවා. ත්‍රස්තවාදීන් එළියට එන යුගයක් තමයි දැන් නිර්මාණය වෙලා තියෙන්නේ. ඇප පිට නිදහස්. නමුත් බලනවා අපිව කොහොමද ඇතුළට දාන්නේ කියලා. මාවත් කොටු කරගන්න බැලුවා. පාස්පෝර්ට් දෙකක් තියෙනවා කියනවා. මොන ජගතෙකුටවත් වලංගු පාස්පෝර්ට් දෙකක් තියාගන්න බෑ. වලංගු එකක් එක්ක අවලංගු එකක් තියෙන්න පුළුවන්. මේ ආකාරයෙන් විමල් වීරවංශ මහතා තමන්ට සිදු අකරතැබ්බිය පිළිබඳවත් සරහණක් තබනවා මේ කතාවේදී. මීළඟට අපි සූදානම් වෙනවා මෞබිම පුත්පතේ ඇතුල් පිටුට අවධානය යොමු කරන්න. හත් වන පිටුට අවධානය යොමු කරද්දී සඳහන් වෙනවා මෙහෙම ප්‍රවෘත්තියක්. දැන් මගේ බිරිඳවත් FCID එකට කැඳවලා නඩුවකින් වැරදිකරු වෙන්න කලින් චම්පික මාධ්‍ය ඉදිරියේ මාව වැරදකරුවෙක් කරලා ඇවන්ගාඩ් කඩ කරපු නීතිය මොකද්ද කියලා අන්රට පුළුවන් නම් කියන්නයි මම අභියෝග කරනවා. මාර්පණ බිල්ලටදී රාජිතයි චම්පිකයි ඇවන්ගාඩ් ප්‍රශ්න විසඳුවා. උදේනි සමන් කුමාර ලියනෝ මේ ආකාරයෙන්. යහපාලන ආණ්ඩුව රාජිත චම්පික ඇමතිවරු සතුටු කරන්න තිලක් මාර්පණ ඇමති බිල්ලටදී ඇවන්ගාඩ් ප්‍රශ්න විසඳුවා යයි පියතුරු හෙළරුමේ නායක උදේ ගම්මපිල මහතා ප්‍රකාශ කරනවා. එතෙක්ම අපි සූදානම් ඊළඟට මෞබිම පුත්පතේ 10 වන පිටුට අවධානය යොමු කරන්නට.
මම ඇමතිකමේ ඉන්නකොට පරීක්ෂණ හරියට වෙන්නේ නැහැ කියා අපේ අය අතරත් සැකයක් තියෙනවා. මාර්පණ ඇමතිකමත් ඇවන්ගාඩ් නඩුවත් අතහරි. හැබැයි මම අදටත් කියන්නේ ඇවන්ගාඩ් නීත්‍ය අනුකූලයි. දිලංක ගුණතිලක ලියනවා මේ ආකාරයෙන්. තමා නීතිය හා සාමය පිළිබඳව අමාත්‍ය ධූරයේ කටයුතු කිරීම නිසා වෙන ඇවන්ගාඩ් සිද්ධිය සම්බන්ධයෙන් සිදු කෙරුණු ලබන පරීක්ෂණ වලට බාධාවක් වෙතයි ආණ්ඩුපක්ෂයේ ඇතමුන් පවා ප්‍රකාශ කරන නිසා එම අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වන බව අමාත්‍ය තිරක් මාර්පණ මහතා ප්‍රකාශ කළ බව තමයි සඳහන් වන්නේ. ඒත් එක්කම තවත් ප්‍රවෘත්තියක් සඳහන් වෙනවා සෝභිත හිමියන් අපවත් උනේ කලකිරීමෙන්. රජයේ වියදමෙන් ආදාහන කටයුතු කරලා වැඩක් නැහැ. යහපාලන සමාජය හදන්න ඕනේ. නැත්නම් මේ ආණ්ඩුවටත් වෙන්නේ මහින්දගේ ආණ්ඩුවට වෙච්ච දෙයමයි. චන්ද්‍රසේන මාරසිංහ වාර්තා කරන මේ කාරණාව මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ ආදාහන කටයුතු රජයේ වියදමෙන් සියල්ල සම්පූර්ණ කළා යැයි කීම පමණක් මදි. උන්වහන්සේ අපේක්ෂා කළ යහපාලන සමාජය මේ රටේ ස්ථාපිත කිරීම ආණ්ඩුවේ වගකීමයි පුරවැසි බලයේ සංවිධානය ප්‍රකාශ කරනවා. උන්වහන්සේගේ ආදාහන කටයුතු රජයේ වියදමෙන් රජයෙන් ඉටු කළා යැයි පවසා ප්‍රශ්නවලින් නිදහස් වෙන්න හදන්නේ නම් මේ යහපාලන ආණ්ඩුව බලයට පත් කිරීමට කටයුතු කළ අපි සියලු දෙනාම මියගේ විටක අපේ මලගමුත් ඒ අන්දමින් ඉටු කළ යුතු බව කියනු ඇතැයි පුරවැසි සංවිධානයේ සමකැඳවුම් කරු ප්‍රවීණ චිත්‍රපට නිෂ්පාදක ධර්මශ්‍රී බණ්ඩාරනායක මහතා ප්‍රකාශ කර බව තමයි සඳහන් වන්නේ. ඊළඟට අපි සූදානම් වෙනවා මව්බිම පුවත්පතේ 12 වෙනි පිටුවට අවධානය යොමු කරන්නට. එක්කෝ මෛත්‍රී නායකත්වය ගන්න ඕනේ, නැත්නම් රනිල්ට බාර දීලා විපක්ෂයට එන්න ඕනේ. ඒක හරියට පොළොන්නරුව වක්මගුලේ උත්සවයේදී එළ හරකයි මී හරකයි දාලා සීසෑව වගේ. නායකයන් දෙදෙනෙකුට රටක් පාලනය කරන්න බෑ. එක් නායකයෙකු නායකත්වයේ ගනිමින් රජය ගෙන යා යුතු බවත් නායකයන් දෙදෙනෙකුට රටක් පාලනය කර නොහැකි බවත් වර්තමානයේ නායකයන් දෙදෙනෙකුට එක් වී රට පාලනය කිරීමට යෑම පසුගියදා පොළොන්නරුවේ තිබ්බ රාජකීය වක්මගුලේදී එළ හරකෙකු සහ මී හරකෙකු දමා සීසෑමට සමාන බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළ ප්‍රවෘත්තිය තමයි මෙසේ සඳහන් වන්නේ. අනුරගේ ඇවන්ගාඩ් හෙළිදරව්වෙන් මාර්පණ ගෙදරයයි. එදා සුදු වෑන් වලින් පැහැර ගැනීම කළ අය දැන් හෙළි වෙලා වහාම ප්‍රශ්න කරන්න පටන් ගන්න. මාර්පණ විතරක් නෙමේ තවත් කීප දෙනෙක් ඉවත් කරන්න ඕනේ. අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂත් ඒ චෝදනාව එහෙම්මම තියෙනවා. අනුරාධ හේරත් ලියනෝ මේ ආකාරයෙන් අගමැති වික්‍රමසිංහගේ 3 වැනි මධ්‍යකාලීන ආර්ථික ප්‍රතිසංස්කරණය තුළ ඇත්තේ ජේ.ආර්. ජයවර්ධන කොල්ලකාරී වෙළඳපොළ ආර්ථිකයත් ප්‍රේමදාස මාතාගේ රාජ්‍ය සම්පත් කුණු කොල්ලයට දැමු ප්‍රතිපත්තියත් අඩංගු ආර්ථික සංකල්පයක් බවත් මේ හරහා ආර්ථිකය සමග සමාජය ඉතා භයානක ප්‍රතිඵලයකට ඇද දමනු කූට උත්සාහයක් ඇති බවත් ජාතක විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනු කුමාර දිසානායක මහතා සඳහන් කරනවා ආකාරයෙන්. එත එක්කම අපි සූදානම් වෙනවා ලංකාදීප පුවත්පතේ 15 වන පිටුට අවධානය යොමු කරන්නට. තේ රබර් වී වගාකරුවන්ට පොරොන්දු වූ ආකාරයට සහනන දුන්නොත් 20 වෙනිදා පාර්ලිමේන්තුවේදී දැඩි පියවර ගන්නවා. ඒක අපද විපක්ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා හොරන් දී කියයි. හොරන විජේරත්න ඕපනායක වාර්තා කරන මේ ආකාරයෙන් රබර් තේ හා වී වගාකරුවන්ට ලබා දෙන බවට පොරොන්දු වූ සහන රජයේ කඩනමෙන් ලබා නොදුන්නොත් ලබන 20 වෙනිදා පාර්ලිමේන්තුවේදී දැඩි පියවර ගන්නා බව ඒක අපද විපක්ෂයේ නායක කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා අයිකුත් 7 වෙනිදා හොරන් දී ප්‍රකාශ කළ බව තමයි සඳහන් වන්නේ. අදාළ වගාකරුවන්ට වූ පොරොන්දුව කඩකිරීමට එරෙහිව හොරන් නගරයේ ආරම්භූමම විරෝධතාවය රට පුරාම ක්‍රියාත්මක කරන බව ගුණවර්ධන මහතා සඳහන් කරනවා. හොරන සුළංගන දහස් පක්ෂ මූලස්ථානයේ සිට හොරන නගර සභා ක්‍රීඩාංගණය දක්වා ගමන් කළ විරෝධතාකරුවන් අවසානයේ පැවති ජන හමු අමතමින් දිනේෂ් ගුණවර්ධන මහතා මෙසේ ප්‍රකාශ කළ බව තමයි සඳහන් වන්නේ. ඇවන්ගාඩ් ගනුදෙනුවට ගෑවුණු සියලු ඇමතිවරුන් ආණ්ඩුවෙන් පැන්නේ යුතුයි. ජවිපේ නායක අනු කුමාර දිසානායක මහතා ප්‍රකාශ කරනවා. සුජිත් හේවාජුලිගේ මෙසේ වාර්තා කරන්නේ ඇවන්ගාඩ් ගනුදෙනුවට ගෑවුණු සියලු ඇමතිවරුන් ආණ්ඩුවෙන් පැන්නේ යුතු බවට ජනතා විමුක්ති පෙරමුණ නායක අනු කුමාර දිසානායක මහතා සඳහන් කරනවා මේ ආකාරයෙන්. ඒත් එක්කම තවත් සඳහනක් තියෙනවා මේ ආකාරයෙන්. ජොන්ස්ටන්ට එරෙහි වංචා පැමිණිල්ල ගැන නීතිපති උපදෙස් තවම නැහැ. විභාගයේ ලබන මාර්තු 28 වෙනිදාට කල් දමයි කුරුණෑගල අතුලපී බණ්ඩාරනායක වාර්තා කරන්නේ. වයඹ පළාත් සභා අමැතිවරණ සමයේ කුරුණෑගල ප්‍රදේශයේ වැහැර යන්තම් පළාව සහ මල්ලෝපිටිය යන සතොස වෙළඳසැල් වලින් රුපියල් 527,600ක් වටින ආහාර ද්‍රව්‍ය ලබාගෙන මුදල් නොගිය වංචා කළේය කියන සිද්ධියට අදාළව පරීක්ෂණ අවසන් කර වාර්තා ගොනුව නීතිපතිවරයාට යවා ඇතත් නීතිපතිගෙන් මෙතෙක් උපදෙස් ලැබී නැතයි මෙම පැමිණිල්ල කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයේදී ඊයේ යලි කැඳවූ ලැබූ අවස්ථාවේදී මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාසයට දැම් දුන් බව තමයි සඳහන් වන්නේ. එතෙක්ම අපි සූදානම් වෙනවා ඊළඟ ලංකාදීප පුවත්පතේ 18 වන පිටුට අවධානය යොමු කරන්න. සිතුල්පව්ව යුද බිමක් කරන්න එදා කොටි අර ඇඳා
මහා සංඝයා ඝාතනය කරන්න සැලසුමක් තිබුණා. සියල්ල පරදා මහින්ද පුදුබිම රැකගත්තා. කටින පින්කමේදී විහාරාධිපති වටරැඹ හේමරත්න හිමියෝ කියති. ජගත් සිල්වා සිතුල්පව්වේ සිට මෙසේ වාර්තා කරනවා. ඓතිහාසික සිතුල්පව්ව රජමහා විහාරය සිය කඳවුරක් බවට පත් කරගෙන පුදුබිම යුදබිමක් කර ගැනීමට එදා කොටේ සංවිධානයගත් සියලු උත්සාහයන් සුරවිසුණු කරන්නට අපේ රණවිරුවන්ට හැකි වුණා. රුදුරු කොටේ රැළ මෙම ඓතිහාසික පුදුබිම ඔවුන්ගේ ග්‍රහණයට හසු කර ගන්නට සංවිධානය වුණා. කොටේ රැළ ඔවුන්ගේ සංවේදන පණිවුඩ වලින් තමා හැඳුන්වුවේ කහපාට කෙසෙල් ගෙඩිය ලෙසයි. මහ වනයේ මැද තිබෙන මෙම සිද්ධස්ථානයේ වැඩ සිටිමා ඇතුළු සංඝරත්නයේ සියලුම සේවකයන් ඝාතනය කරන්න 2017-16 කොටින්ගේ සැලසුමක් තිබුණා. එදා මෙහි වැඩ සිටි මහා සංඝරුවන ඝාතනය කොට මෙම පුදබිම අත්පත් කර ගැනීමට අවස්ථා කීපයක් කොටි ත්‍රස්තවාදීන් කර තිබූ සැලසුම් කීපයක් ගැන සිතුල්පව්ව රජමහා විහාරස්ථානයේ කටන පින්කම් අනුශාසනාවේදී එහි විහාරාධිපති වටරැඹ හේමරත්න හිමියෝ ප්‍රථම වරට සිහිපත් කළ කාරණාව පිළිබඳව මෙසේ වාර්තා කරනවා ලග්න පුවත්පත. එතෙක්ම අපි සූදානම් වෙනවා අද පුවත්පතේ 4 වන පිටුවට අවධානය යොමු කරන්න. මාලපන අමාත්‍ය ධූරෙන් ඉවත් කළා කියා ප්‍රශ්නයට විසඳුම් ලැබෙන්නේ නැහැ. අනු කුමාර දිසානායක මහතා කළ ප්‍රකාශයෙන් මෙසේ වාර්තා කරන අතරේ ඇත්ත කතා කිරීම නිසා අතිරක් මාර්පණ හංස පුට්ටු ආණ්ඩුවේ බිලි පූජාව බවට පත් වුණා. අමිත් මතුරංග වාර්තා කරනවා මේ ආකාරයෙන්. ඇත්ත කතා කිරීම නිසා වන්දියක් වශයෙන් තිලක් මාර්පණ ඇමතිවරයා හංස පුට්ටු ආණ්ඩුවේ බිලි පූජාව වූ බව පියතුරු හෙළවරුමේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා සඳහන් කරනවා. මේ ප්‍රවෘත්ති සමගින් අදට නියමිත පත්තර පිටුවෙන් සමුගන්නේ සූදානම් වන්නේ රැඳී සිටියාට බොහොමත්ම ස්තුතියි. සූදායක සුන්දර දිනයක් ප්‍රාර්ථනා කරනවා ඔබට. අයිබෝවන්.